සුබ දවසක් හැමෝටම. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලොකු වියදමක් නොකර ගෙදරදීම ගොඩාක් හොඳ ස්ක්‍රබ් එකක් හදාගන්න විදිය. මේ ස්ක්‍රබ් එකෙන් ඔයාගේ සම පැහැපත් කරනවා, ඒ වගේම තමයි මැරුණු සම ඉවත් කරනවා. සාමාන්‍යයෙන් හොඳ පැහැපත් ක්ලියර් පෝෂණයක් සහිත ස්කින් එක නම් අනිවාර්යයෙන්ම කොටසක් තමයි මේ ස්ක්‍රබ් කරන එක. ඉතින් මම හිතුවා මේ ස්ක්‍රබ් එක හදාගන්න විදිය ඔයාලට හරිම ලේසියෙන් කියලා දෙන්න. ඔයා ගාව බේබි ක්‍රීම් එකක් තියෙනවා නම් ඔයාලට මේක හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. මේක හදා ගන්න මම නෝමල් බේබි ක්‍රීම් එකක් අරගෙන තියෙනවා. ඔයාලට මේකට ඕනෙම වර්ගයේ බේබි ක්‍රීම් එකක් භාවිත කරන්න පුළුවන්. මෙතන තියෙන පෙයස් බේබි ක්‍රීම් එකක්. ඉතින් ඒක තමයි අද මම අරගන්න මේ ස්ක්‍රබ් එක හදා ගන්න. මුලින්ම ඔයාලා ගාව තියෙන පිරිසිදු භාජනයක් අරගන්න. ඒකට බේබි ක්‍රීම් තේ හැන්දක් විතර එකතු කරගන්න. ළඟට අපිට අවශ්‍ය වෙනවා වෙනිවැල් ගැට පවුඩර්. වෙනිවැල් ගැට පවුඩර් තේ හැඳි එකකුත් අරගන්න. ඒකත් එකතු කරගන්න මේකට. ඒ දෙක එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ ස්ක්‍රබ් එක හදාගන්නේ ඔය අමුද්‍රව්‍ය දෙක එකතු කරලා. හරිම ලේසියි, ඔය දෙක එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් හොඳ ස්ක්‍රබ් එකක් හදාගන්න. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් අපේ සමේ තියෙන කුණු දූවිලි විස බීජ වගේ දේවල් හරිම ඉක්මනින් ඉවත් කරනවා. මොකද වෙනිවැල් ගැට කියන්නේ හරිම ඉක්මනින් විස බීජ වගේ දේවල් ඉවත් කරන දියක්. ඒ වගේම මැරුණු සම ඉවත් කරන සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බේබි ක්‍රීම් එකතු කරලා තියෙන නිසා සමේ තෙතමනේ ආරක්ෂා කරලා දෙනවා. ගොඩක් ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් මේ උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔය විදිහට තමයි මේ ස්ක්‍රබ් එක හදාගන්නේ. ඔයාලට මේක මෝනේ අත්වල කකුල්වල භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය ස්ක්‍රබ් එකක් භාවිතා කරන විදිහට මේ විදිහට චුට්ටක් අරගෙන රවුම් මතට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට සෝදලා ඉවත් කරන්න. ඉතින් මේ දවස්වල අපි මේ මුහුණේ අත්වල කකුල්වල මේ හැම තැනම ආලේප කරන දේවල් ගොඩාක් මිල ගණන් වලින් වැඩි. ඒ නිසා මම හිතුවා හරිම ලේසියෙන් හදාගන්න ස්ක්‍රබ් එක ඔයාලට කියලා දෙන්න. ওই විදිහට කළා ඔයාලට සෝදලා ඉවත් කරන්න තියෙන. ඉතින් ඔයාලා ස්ක්‍රබ් කරන දවසට මේ විතර බේබි ක්‍රීම් චුට්ටකට වෙනිවැල් ගැට ටිකක් එකතු කරලා හොඳට ස්ක්‍රබ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩෙන් ගන්න ස්ක්‍රබ් එකක් වගේමයි විශේෂත්වයකට තියෙන. අපි මේකට අපි දාන්න අමුද්‍රව්‍ය දෙකක් එකතු කරගත්තේ. ඒ වගේම තමයි හොඳ ඖෂධීය දෙයක් එකතු කරගත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් මේක කරලා බලන්න. මේ වගේ වීඩියෝකින් තවත් දවසක හම්බෙමු.